ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලන් තරගාවලියේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව මුහුණ දුන්නු පළවෙනි තරගයෙන් පස්සේ මුහුණ දුන්නු තරග තුනම ජයග්‍රහණ වලින් අවසන් කරන්න සමත් වුණා. ඉන්දියා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තරගයේ ජයග්‍රහණය ඉන්දියාව ලබා ගන්නේ. ඉන්දියා කණ්ඩායම ලකුණු 150ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 109ක් විතරයි. තරගයෙන් ලකුණු 41ක ජයක් ලැබෙන්නේ ඉන්දියා කණ්ඩායමට. දෙවැනි තරගයේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන්නේ එක්සත් අරාබි එමිල් කණ්ඩායම එක්ක. මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109ක් ලබා ගන්න සමත් වෙනවා. පිළිතුරින්ම සෙල්ලම් කරන UAE කණ්ඩායම පන්දු ආර 11කදී කඩුලු 7කට ලකුණු 54ක් ලබාගෙන ඩක්වට් ලුයිස් න්‍යායට අනුව ලකුණු 11කින් පරාජයට පත් වෙනවා. ඊට පස්සේ තායිලන්ත කණ්ඩායම එක්ක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 49ක ජයග්‍රහණයක් ලැබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 156ක් ලබා ගනිද්දී තායිලන්ත කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 107ක් විතරයි. ඒ තරග තුනෙන් පස්සේ ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ මැලේසියා කණ්ඩායම එක්ක තරගයට. මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩලු තුනම ලකුණු 14ක් වෙද්දී බිඳ වැටෙනවා. ලකුණු 55ක් වෙද්දී පළවෙනි කඩලු පහම ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටෙනවා. ඒ වෙද්දී මැලේසියා ක්‍රීඩිකාව තරගයේ ජයග්‍රහණය කරලා වගේ තමයි සතුටින් හිටියේ. හැබැයි ශ්‍රී ලංකා පන්දු යවන්න අවසානයේ සටන්කාමි ප්‍රහාරයක් එල්ල කිරීමත් එක්ක ශ්‍රී ලංකා ඉනිම පන්දු අර 20 අවසන් වෙද්දී කඩලු 7කට ලකුණු 105ක් විදිහට සටහන් කරගන්න සමත් වෙනවා. ලකුණු 106ක ඉලක්කයක් හඹා යන්නේ මැලේසියා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 33ක් විතරයි. මේ ලකුණු ප්‍රමාණය සටහන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහ ප්‍රතිවාදී කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය විදිහට. මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ප්‍රමාණය වාර්තාව සටහන් වෙලා තිබුණේ මැලේසියා කණ්ඩායම 2018 දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහ පන්දු අර 20කදී කඩුලු 7කට ලකුණු 46ක් ලබාගෙන තිබුණු වාර්තාව. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.